සුබ සන්දහවක්කේවා. ඉතින් ගන්න සුපුරදු විදිහටම ඔබ ආසාාවෙන් බලාගෙන ඉන්න කොරියන්ු භාෂාව වැඩසටහ නරගෙන අදත් අපි ඇවිල්ලෙඉවා බධාදහවස තුනයි තිහට. ඉතින් අපි ඔබට කලින් කිව්වා ඔබට ඉදි්‍රයේදී කරන්න අවශ්‍ය පාඩා මොනවද කියලා අපිට කමින් කරන්න කලිතින් ගොඩක් අය අපපෙන් ඉල්ලල තිබ සත්තු ගැන උපන්දිනය ගන වයස ගැන වර්ණ ගැන මේ වගේ පාඩක් බොහොමයක්. ල්ල තිබ ඉති අපි අද දවසේ අතරින් එක් පවාාටමක් තෝරගෙන තියෙන විදිේ දියඔබට අවශ්‍ය පාදන්න අප අනිවාරි වැඩට සටහන්තලින් කරනවා. ඉතිං අද අපි කරන්න සෝදානම් වෙන්නේ උපන්දිනය හා සම්බන්ධ කොරයානු පාඩම සුප්‍රදු විදිහටම පිත්ත එකතුලයින්න. කොයාන භාෂාව පිළිබඳ ප්‍රීනාචාරය ලක්ෂමන් සිරිවැර්දන ්‍යාදනය ගොරතුමයි අන්නෙන් හසයෝ ඒ අන හසයෝ! අනහසේ රබුන්. ඉති අද අපි සූධනම් වෙලයින්නම කලින් කිව වගේ පෙන් බොහෝතනෙ කිල්ලුම් කරන පාඩමකට යන්න උපන්දිනය හා සම්බන්ධ මංහිතන් මේහා රසවත් පාඩමක් වය කියෙනම හිතනවා ඕ ොකද මේ කොරයානුවන්ට වයස සහ උපන්දිනය කිව්ව හම අපිට වඩා අයශෝදා ඒේ යම්යම් වෙනස්කම්තියන අයකන්නේ උපදින දවස තමයි උපන්දිනය කියලා සලකන්නේ නමුත් කොරයානු සංස්කෘතිය ඇතුළේ විශේෂයෙන්ම මේ වයස ගණන් හදනකොට තියෙනවා පොඩිපොඩි වෙනස්කම්ටිකක් ඒවා අපිට හැබැයි සාමාන්‍යයි. මොකද අපි ජාත්‍යන්ත්‍ර අනිත් හැමෝම කරන විදිර තමයි කරන්නේ වයිස ගන ගඳකොට අපි සාමාන්‍ය හැබ කොරයානෝ අසාමාන්‍යයයි. තියන්සාම අසාමාන්‍යිකම් මොනවද සහ ඒේ වෙනක් සිද්ධන ජාත්‍යන්ත්‍ර වශයෙන් කොරයා ඇතුලේ ඒවා මොවද කියල තමයි අද අපි කතා කරන්නේ. ඉතිං ප්‍රධන වශයෙන් අප මාත්‍රකාවද වයසන නේද. තිය නිසා වයසට කියන වචචන දෙකක් තියෙනවා. මෙතන එක වචනයක් පලවිනි වචනය නයි. එතු නයි කියන වච ගෞරවාර්තය සඳහ නත්තම් පුද්ගලයෙකට අපි ගරු කරමින් කතා කරනවා නම්. ඔහුට හෝ ඇයට කරන ගෞරෝවයක් විදිහට වච්චනය වෙනස් කරනවා. දැහැම වචනය මෙ වෙනස් කරන්න බැහ යශෝදා. නමුත් වෙනස් කරන්න පුුවන් ඇැංවල තිෙනවා දැන් මෙතන නයි කියන වචනයට යොන්සේ. වැඩි හිටිකෙනෙක් නම් ගරු කල ුතු කෙනෙක් නම් වයිස ගැන කතා කරනන්නට වචනය වෙනස් කරන්න එනවා නයි කියන වචනය. යොන්සේ දක්වා. ඉටං එවගේම තමයි වයිසත් එක්ක සම්බන්ධයිනය උපන්දින සෙංඉල් උපන්දිනයට කියන්නේ සෙංඉල් සාමාන්‍යයෙන් ඔක තමයි විහාර කරන වචනය. නමුන් ඔබ කතා කරන්නේ වැඩිහිටි කෙනෙක්ගේ නැත්තං ගරු කල යුතු කෙනෙක්ගේ උපන්දිනය ගැන නම් එතකොට වචනය වෙනස් වෙනවා සෙංසිින් විදිහට. මේක ගැන අපි මූලික ආරම්භයක් මීට කලින් ගත්තා නේදල්. වැඩිය අට ගුරන්න කහොද ඒ ඕ ඒවගේ විවිධ අවස්ථාව ලදී ගරු කරමින් කතා කරන විදිහ භාෂාව හසුරුණන විදිහ මේ පිළිබඳ අපි වරින්වර කතා කලත් මේක අදක මාතෘකාාවක්නේ වයස ගැන ති මේකදී නැවත විශේෂයෙන් කතා කරන කතන්දර ටිකක් නැත්තං දේවල් ටිකක් ඔබට මුණගෙහෙහි වචනක ඔය විදිහයි නයි සෙංගිල් ගෞරුවාර්තයේදී යොන්සේ සහ සෙන්සින් විදිහට වෙනස් වෙන්නට අවශ්‍යයි ගෞරෝවය පිණිස ඊට පස අපිතම කතා කරනවා කුරයානු ජනජීවිතයේ වයස් ගනංහදාගෙනනකොට දරුවක් බුදුනාට පස්සේනක ඇත්තරම යශෝදා මේ අතීත කතාවක්. දැන්හ වචනේ මයි පෙක් ඉල් පෙක් කිය්‍යනිසයේ ගනකරට මතකැති අපි දි නන් කරා දිනවලද ඉල් කියල කිව්වත් දිනට එතර පෙක්කනිසීය ඉල් කියන්නේ දිනය පෙක් ඉල් දිනසීය. ැ දිනසීය කියන්නේ දරුවෙක් ඉපදිලා. ගත්තවෙඩ පලවෙනි දිනසීය. අසන් වශයෙන් මාසක අද ම තුනක්න න මස තුනක් වෙනොට මේක සමරන්න විශේෂ හේතුවක් තියෙනවා. මේක ඇත්තරම අතීතයේ සිද්ධ විච්ච දෙයක් නමුත් වර්තමානය වෙනකොටත් සංස්කෘතියේ ඇතුලේ මේක තියෙන නිසා දිගටම අවිච්චින්නව පලතෙන එනවා. මේකට හේතුව තමයි දැන් සෞඛ්‍ය නොදියුණු කාලේ. කොරියාව දියුණු රටක් නොවන කාලේ හිතනකො දස්ශනවසය. පණහ කාලෙ කියල පනදශකෙලි තන මොද පණහ පස්තුන යුද්ධයක් ඇතින ඉටත් පස්සේ තයි කොරයානු ආර්ථකංවර්ධනය හැටදශකේදී අරම්භවෙන්නේ පණහ අගභාග වෙනකොට. ඉතින් මේ අර කලින් කාලෙදී එහෙමත් නතන් ජපන යටත් පිදධයක් දිර වසර තිස්සයක් තිබ්බ කාලෙදී. ඉතාම ජීවනටම ඉතාම දිලඳ මට්ටමක තමයි තිබ්බේති. නිසා සෞඛ්‍ය ප්‍රශ්න ොඩයි. උපත් මරණ අනුපාතය වැඩී.ඒවගේ බිලිඳ මරණ අනුපාතය ඉහලයි. ඉටං අන්න ඒ වගේ කාලෙකද සෞඛ්‍ය දියුණු නැති කාලයකදී මිළමුදල් නැති කාලෙකද දිනසයක් දරුවෙක් ජීවත්තනය කනට පලවෙනි මසත් වනක් ජීවත්තනය නිරුපද්‍රිතව සමරන්නට තරම් දෙයක්. ඒනෙ ලමයට එතනින් එහට ජීවත්තෙන්ෙන පුළුවන් කියන විශවාසයක් තියෙන මහසතු වනක් ැන ළමය පසරයට අනුවන්ත සාමා්‍ය පරිස අනවර්තන වෙලා ඇති එනිසා ඒක දෙමවපියට ලොකු සතුටක් අපේ දරුවා ආරක්ෂිත කලලාපටයට ඇතුළුුණාවගේ කියෙන හැකිීමක් තමයි මේකති නති නිසා මේක සමරනෝමකටි කියනමක්්ද ඉල් නැතම් දිනසීය. ත පෙක්ගිල්වල මේ සැමරුම පෙක් චුක් ඉල් කියලා සලකනෝ. හඳුන්න නොවා. පෙක් කියන්න අරසී කියනකමයි චුක්්‍යයන්න චුක්කා හම්නිදා. එකන සුබ පතනවා කියන එක එතිනින් එක වචනයක් නැකුරක් ආවා ඉට පස්සෙ ඉල් කියන එක දවස. එතුර පෙක් චුක් ඉල් දිනසීයට සුභ පතන දවස විදිර තමයි මේ වචනය සඳහන් කරන්න පුළුවන් වෙන්න. ඉති මේක දරුවක් ක පපිදල කරන පලවෙනි සැමරුම දෙමවපියන් විසින්. ඊට පස්සේ නැවත තියෙනවා විශේෂ අවස්ථාවක් එක තමයි පළමු උපන්දිනය මේත් සමගම දැවන්ත සංකෘතියක් තින සංස්කෘතික අංග කීපයක් තියෙනවා පළමු උපන්දිනයට කොරයානුව වෙනම වචනයක් පාවිච්චි කරනවා ඒ වචනය තමයි තොල් ො තොල් පල උපදිනිරි කිය තොල් කියලා. ඉතින් මේ උපන්දිනය සමරන කොට ඔබ දැම්මේ පින්තූරය ැලුත් පේන ති චුක්ල උඩික් ලතිෙනවා චුක් කියන්නේ අයි සුබපත්නවා කිය එකයි මේ තියෙන්නේ අර පළමු උපන්දිනයට සුබපතන පාටය නැතං වැකී ළමයලස්සට සරසැලති නවා නේද මේක විශේෂයි සාමාන්‍යෙන් ලමයෙක් මේ වගේ ඇදුම්මදිින් නහ සත සත කාට කැ ද උු සුබනු සුම්කාලට කැලනද ම දන්න ත් මේක විශේෂ අවස්ථාවක් නිසා ඔන්න කැවිලි පිවෙලිට වටක් කියයලා ළමයාව මැදින් කියයලා ම ගන්නවා ඉති මේ තමයි තොල් මේ තොල් වලදී නැත්තම් පළමු උපන්දිනේ දී සාධ පවත්වවාන යශෝදා පිවගේ මතමයි ගොලුත් සාද පවත්වවා කිසිම ගැටුවක් න තවර සංිල් පාත්ති මේ තමයි සරල විවාරය තියන ජනප්‍රිය වචනය සසිංගිල් කියයෙන් උපන්දිනේ පාත්ති කියන්න නං ඉංග්‍රිසි වචනය පාටි පා ඒ වචනය පාචිකන මේ එක තමයි ජනප්‍රිය වචනය හැයි කුරයානු වචනයකිම කියන්න නම් චංචි කියලා කියන්න පුළුවන් චංචි කියන්නආ පහු සාදය කියන එක පලිනි වචනය සංගිල් ගන්නවා ඊට පස්සේ චංචි කියලා කියන්න පුළුවන් සෙංගිල් චංචි එමනත්තන් සිෙංගිල් පාති කොහම කිව්වත් එකයි උපන්දින සාදය තමයි මේ එකක අදහස් කරන්නේ. එතකොට දැන් තොල් චංචි කියලා කියන්න පුළුවන් මේකට පලවෙනි සාදය නිසා පළවිනි උපදින සාදය නිසා මේකෙදී සිද්ධ වෙන විශේෂ දෙයක් තියෙනවා. තොල් චබි තොල් කියන්නේ පළමු උපන්දිනයන චබි කියන්නේ ක්‍රියාපදය චප් අල්ල ගන්නවා කියනින් හැදුන වචනය. එතකොට පළම උපන්දිනයේදී ඇල්ලීමක් සික කන ම් බාණ් ඇල්ලිීමක් සිද කරනවා ට ප්‍රශන තින දැන් පලව උපන්දින කියෙන අපින අවරුද සමරණ කරනෙ හණ්ඩ ඇල්ලීමගේ දැන් අපි ලංකාව සංස්කෘතියගත්ත අපියර කියන්න ඉදුල් කටගෑම. ඒගේ දෙයක් කල තමයි අර අකුරු කියවනේ ඒවර්තම බා්ඩල්ලන්න එහම තියෙන්නේ සාමාන්‍යක ක්‍රමේ ඒක තමයි යශෝදමට ඒකමයි ඒකමයි දැන් සස්කෘතිඉන්දුල තියන සමානකම් ංහිතන්නේඒක ආසියත්තික සමානකම නේද අපි අපි කුරියාවත් ඔකොම ආසියාවිරටවල් ඉතින් එනිසා අපි ඉන්දුල්ටගෑම දිනේ ඉදුල්ට ඉදුල් කටගෑමේ සහම අපි අකරු කියවීම අන්නහරි අකරු කියීමිද ඒ කරන ඒ චාරිත්‍රය මයි. හැයි වෙනස කර තියෙන්නේ මේ තියෙන යිටම් සොල නැන් අයිතම ගල වෙන න පිතුර ැලුවත් මයික පෝන එකක් තියන ඉට පසය නඩු රතුම පාවිච්චි කරන ඒ මිටිය තියනවා. උඩින්ම තියන අට පේනවත් දන්න මේ නූලක්යම් ලනුවක් වගේ නූලක් වගේ තියන ඉට පසේ සල්ලි ඉට පසේ මඩල් එකක් ඉරි පස වෙදනලාවා. දැන් මේ හැම අයිතමයකටම දෙමව්පියෝ අර්ථයක් දෙනවා. යිකැල්ලුවොත් නිවේ දෙකෙක්වේ ගායකෙක්වේ උදාහරණය තර දැඟර නූලක්තියන්නේ ඒක ඇල්ලු හම නුල දිගයිනෙම අකන්ඩ යන්න පුළුව එකක්නේති කොරයානු විශවාස කරනවා ළමය බොහෝකල් ජීවත්තේ කියලා දෙලමර මේක අල්ලන්නටලසන මුත් නොදන්න නො දරවා යාගේ කැමැත්තර අලනමනහරි අල්ලපුහාම දෙමවපියන් දරුවගේ අනාගතය පිළිබඳ සුබසිහින දකිනවා වෙදනලාවැල්ුවක්ලන අපේ දරවා හෙමනම් වෛද්‍යවරයෙක් වේවි. ගේ අදහසක් තමයි මේකතය නති අපි ලංකාව අපි කරනත් ඒකම තමයි පොතක් තියල පොත ඇල්ලුවොත් ඉගෙන ගනීී මුදල්ඇල්ලුවෝ සල්ලි කාරෙක්වෙයි ඒ වගේ අනාගතය පිළිබඳව දෙමව්පියන් පුරෝකතය කරන්න ැන් සුබ සිහින දකින්නට කැමති තම දරවා ගැන ඒකම තමයි මේ සිද්ධ වෙන්නේ. ඉතින් මේ පළමු උපන්දිනේදි කරනිසා තොල් චබි කියලා හඳන්වනවා. ඒ වගේම තමයි කොරයානුව දැන් පලමිනි උපන්දිනි ඔය කතර කරේ. ල් බියන්නේත් පලවනි පදදිනය වයස්ස අවුදු හැට සමරනවා ඒ වගේම මේ හැත්තෑවත් සමරනවා දැන් හැට ඇයි සමරන්නේ විශේෂයක් නැවනි කලා පිටිතෙන්න පුළුවන්නෑ එක මෙහෙමයි වයිසවරුදු හැට කියන්නේ ආපහුර නදියුණු ආර්ථකයක් තිබ නොදියුණු ෞඛකතත්යක් බ කලදදි මේ වෙන කල් ජීවත්වෙයිද කියන එක සැක සහිතයි එකන්නේ සෞකඛ්‍ය සේවා වෙතර අම දියුණ ැ ආර පාන එතරම් හොඳ මට්ටම කර හොරියාවන් නොදිරු රටක් විචකාලේ තියනිසා වයිසවරදු හැටක් පිරණ එක ඇත්තම සමරන්න දෙයක්. ඒ වගේම තමයි ඊළඟට හැත්ත හැත්තවට චිල්සුන් කියලා කියනවා ඉතින් හැත්තෑවත් අරවගේම තමයි හැට හැත්තෑ ීවත් කන්න ඕ හැත හැත්තෑාවක් ජීවත් උනොත්න් ඇත්තර මේක සමරන්න දෙයක් විදිට තමයි සලකන්න. ඉතිං වර්තමානීද්‍යර්ශෝද මේ සැමරුම් කරනවා හැබයි ඉතින් දැන්නම් වයිසවුරුදු අසුව අනුව සයවෙනයක මහලකු දෙයක් නෙවෙයි. සමස්ත ජනගානයේ දිහා බැලු හම වයවුරුදු ප්‍රජාව වැඩි වැ. බස්සෝල්ටෙක් නගරයක බැලු හමත් තරුණන්න තරුණියන්ට වඩා වයුරුදු ප්‍රජාව වැඩි එමකොද සෞඛ්‍ය දියුණු ව්‍යායම කරනවා ආහාරපාන හොඳයි එනිසා ඔුන් බහෝකල් ජීවත්තය නවා. ඉතිං හැටහැත්තාව ඒ දවස්ොල අතීතයේ දී ඉහෙලින් සැලවා දැන්නටත් ඉතින් කරනවුද විය සමරණවා. ඊට පස්සේ අපි කතා කරනවා මේ උපන්දිනයට සම්බන්ධ තවත් ප්‍රසවත් ආහාරයක් ගැන මේ මියොක් මියොක් කියලා කියන්නේ මුහුදු පැලෑටයකින් හදාගන්න ආහාරයක් මුහුදු පැලෑටියක්. ඉතින් දැවිෙන සැල්ුට ගිහම මාකට්ොල්ට ගිහම මේක විධ ප්‍රමාණයන් නොලද පැට් කර අවිි කරන්න තියෙනවා. මේක විශේෂත්වයක් තියෙනවා. මියොක් වලින් හදන සුප් එක තමයි ඔය මියොක් කුක් කියලා කියෙ කුක් කියන්නේ න තවත් වචනය ඉෙන ගන්නයට සුප් එක මියොක් කියනන්නේ මියොක් කුක් කියන සුප්. ොල දැ සුප් එක මොකද ියොකුප එකක තින විශත්වය විශෂත්වය තමයි මේ මියොක් කොල තිය සෞඛ්‍ය තත්ත්වය නැත්ත ගුණය මවක්කගේ රුදිරය පිරිපහදු කරන්නට හේතුවෙනවා. එක ඇන්නේ ඇයට පුළුවන් තමන්ගේ දරුවට නැවුම් කිරි නීරෝගී කිරි ලබා දෙන්න. ඒවගේ තමයි ඒ දැන් දරු ප්‍රසුතියේදී වහනය වෙන රුදුරය තියෙනවානේ කන්තාවගේ ඉති එඒය නැවත ලබා ගන්නටත්. ො පරව වාස නිසා රුව ුදුරට පස මාන මහස දෙකතුුණක් තුන් වේලටම මියොක් සහිතව සුප්ෙක හදල දවා දෙමවපියෝ ඉති මියෝක්ොල්ට එකතුර මස් වර්ග හම තියනවා දැන් හරයක දර වශයන ඔබ අන්තර්ජාලය ඔන්නන් බලන්න පොඩ්ඩක් වමසල්ල තියනවවා ඉතින් හරක් මස් වගේ දෙයක් එකතු කරන්න පුළුව ජනප්‍රියයි කොහොම කර තර සුප්පක දෙමවපියෝ තමන්ගේ දරුවාව බිහිකරපු ඒ ගර්බනී මවට නැත්තම් ප්‍රසුත කරපු මාවට දෙනවා. ඒ වගේම තමයි ඊට පස්සේ උපන්දිනය සමරණ හැම වෙලාවකොම අර දරවාව බිහිකරපු අම්මා තමන්ගේ දරුවගේ උපන්දිනයේ දවසට මේ සුප් එක අනිවාරම හදලා දෙනවා. න් සාධේන අනිවාර්ය අනිවාර්යයන්ගේයක් තැන් යශෝදා දැන් මියොක්කුක් එක බොන්න උපන්දිනයක් වෙන්නම ඔන්න හැ සාමන්්‍යින් බනවා නමුත් උපන්දිනය දවසට අම්ම අනිවාර්ය මේක හදලා දෙනවා. ඔබ දන්නවාද? මියක් සුප එක බොන එකේ තේරුමක්තියෙනවා. එකට අදහසක් තියනවා.ඒ අදහස තමයි මට ජීවිතය දුන්න මාව මේලෝකට බිහි කරන්නට මට වෙහෙස වෙච්ච අම්මට කෘතඥතාවය ස්තුතියි පලකිරීම තමයි උපන්ද දවසේ ොනේ තේරු හැයි සුප් හදන අම්ම තමයි සම්ප්‍රදාය අරකයි අදහස ඒකයි. ඉතින් මවක් තමන්ගේ දරුවට උපන්දිනේද අනිවාර්ම මොයමියක් සුප් එක හදලා දෙනවා සි. අපමගම කවු මොනකිවත් රියල්ම අල්ලිට පැකේජකවංශන්. අපේ අම්මල අපි පොඩි කාලිඳලම සමපෝෂ ආදරයෙන් විශ්වාස කලානේ සීබීල් සමපෝෂ සවාසක් මව්වරුන්ගේ විශ්වාසයයි එතර මොදල් ලකා බැංකෝටම වන්ඩා. ම බ්‍රහපදින්දාවකම රාත්‍රී නම අයිතිහයට ජාතික රූප පාහිනේ තට්ටු හතයි හේතු හතයි ංචි සුපක්‍රම් ක්‍රකවලට සුප කියල දිකන්න වේ. මේක යශෝදා මේ අපි සේනන් අයි කියලනට වයස ගන හදන විදි දෙක් තියෙන කරියයි ඔබ මේක අහල නවද දන්නන්නේ නෑ ේනන් අයි කියලත් කියෙන මාන්න්නයි කියලත්තින මේ ගන අදහසක්තියන බට හල දසක්තිය අපි මේ ගනිනවායස කියල කියන්නේ සාමාන්‍ය දැන් අපි නං අපි පදිලා අුරුද්දකින් අවුරුධ ගිහම ප අවුද්ධය පන්දින සබ පක හරි වෙනස්නේ ඕ කරියක මේ තරමක් වෙනස් මේක ජාත්‍යන්තර ශ්වුව එකක් බවට පත් ව අඇත්තරම ැටලුවට මනක් . <garetan> ැම් පරිපාලන මේ ගැටලු සමාජ මේ ගැටලු මෙම ගැටලු කීපයක් මේ කරියයානු වයස ක්‍රමයත් එක් නවා එනිසා උන් ජා්‍යන්තර ඇතරම යම් පහසතාකට පත් වා දැ මේ හරි ප අපරුයි ගනින වයසක කියල එකක් තියනවා නිවැරදි වයිස කළ ක්තියවා වර කියවා සේනන්නයි. සේනන්නයි නිවැරදි වයිසරකයන්නේ මන්නයි. මන්න්නයි. ඕ දැ සේනන්න්නයි කියනමගක්ද. ඔබ හිතන්න අශදා කොරියයාවෙද දරුවෙක් බිහිවුණ හාම උපදදිකොට ට අවුදක් නවා වයි. මොකද මවගේ කුස තුල ම නක් අවරදක් අවුදක් ජීවත් වන කියලතමයි කරයු සලකන්න ප නකර යිසක කියද අවුද්ද අවරුද්දයි බ හිතන් මේ දරු යිතුනේ මේ අවුද්ධ දස් විසිතුන සිතුනේ දෙැසම්බර් තිහ කියලා. එතකොට තිහ තිස්සක දවස් දෙක් විසි තුනේ අවුද්ධේ මේ දරු ජීවත්නවා සි හට යන්න කලින්. එතකොට විසි හර ගහිල් ග හැතු ම වි හතර ජනවාර පල දරග ග හැදහම දරගගේ යිසක කිය ර වරුද දක් කියලා. දඇතරම ඉපදිල දවස් දෙකයි. උපදිනකොටම අවුරුද්දයි කුස්සේ තුළ හිටපක තුනේද දවස් දෙකක්ස්පිරියෙන්න්ස් කරලාති නොමයා එතන අවරුද ගනන් හදෙනවා විසි හට හිලබලබ හම එයායට අවරුදු තුනක් වෙලා නැතන් දෙකට ගනන් හෙදලා. ඒතිං දැන් ජාත්‍යන්ත්‍රව අපි ගනහද එහම නෙවෙේනි උපන්දිනේ ඉඳලා දිනතුන් සිහට පාගේ හාම අවුරුදු එකයි. මේ අතරම් ප්‍රශ්නයක් වුණ ප්‍රශ්නයක් කවෙච්ච නිසා මේ වරුද්දෙ විස්සයි විසි තුනේ ජූනී විසි අටවෙනිදා ඔබ සමහට මේ එක දන්නවා ඇති. විසි අටවෙනි සමස්ථ කරියාවම ඉන්ටර්නශනල් සිිස්ටම එකට ඒජන් සිිස්ටම එකට වයස ගනන් හදන්න සම්බෘතියක් ඇතිකරගත්තා. එතොට දැන් කොරියානු වයස කෙක් නැතන් සේහන්නයි කෙලෙක් න නෑම එකක් නෑ අපි වගේම තමයි ගොලු ගනහදන්නේ වයස. ඉතින් දැන් මේ වයස ඇත්තරම වැදගත්වෙනවා කොරියානු භාෂාව සබන්ධයුත් මකිවරද සංස්කෘතියහ භාෂාව පිට වෙන් කරන්න බැහැ ගලවන්න බැහැ. ාාව සම්න්ධයත් මේ හරි වැදගත් මොකද වයස වැඩි පුද්ගලයකුට ආමන්ත්‍රණය කරනට කතා කර නනතන් ඔහ ඇසම ගනු දෙනු කරනකොට යෙදබුම් වෙනයි. දැ මේ තියෙන්නේ අපි එක අවස්ථාවක් උදාහනට ගත්තා පම් මොගෝයෝ පප් මොගෝයෝ සස්භාහික උච්චාණ පම් මොගෝයෝ කියක් කිය නවා. එක කියන්නේ බත් කන්න. මානි කෙකුට ෑම හ කරයන ුත් ප වගේ තුන්ගේලට ත් කන නික් කෑම කනවා කියන වචනය වෙනුවට බත් කනවා කියනවචනේ කිසි ප්‍රශයතු පාචි කරන පුළුව. ප මොගෝයෝ මේක වයසිං වැඩි කෙනෙක් නම් අපි අමතරය කර පුදගල අනතැන් කතා කර පුදගලයා වචනය වෙනස් කරනවා සිික්ෂ හසයෝ සිික්සා හසයෝ දැන් ඔබ කොරියයන භාෂාව විගෙන ගන්න කෙනෙක් විදිට වැඩිහිට නැතන් තනතුරින් වැඩි කෙනෙකුට ආහාරගන්න කියලා රාධනා කරනවා නම් වචන වෙන්න ඕනු කොහොමද සිික්ෂා හසයෝ. සිික්ෂ හසයෝ ඉතිං එතකොට මෙන්න මේ වගේ තව දුම් ගොඩක්තිය අප එක පාඩමක් කලා කවු එක පාඩමක් කලා එතනදිත් මේ වගේම විවිධ අවස්ථාවලදි පාවිච්චන වචන සහ ඒ විදි ගැන සාකච්ඡා කලා. ඉති ඉට පස් දැන් උපන්දිනයක් වුණ හම අපි අරතා කරමින් හිට උපන්දින සාධයක් තියනවන්නේ නේද අපි වගේ තමයි ගේම තමයි පන්දින සාධය පවත්වන පවුලි ුදු ිය එකතු වෙලලා රසවත් හාර සූදානම් කරලා කේ කපල ඒවගේම තමයි උපන්දින ගීතයත් බෞද්ධේ සෝික සාමානයෙන් අපි හැි බද්දේ අපි හිබද සිලක් සි වෙන ක් න ි ද ය. ඒ ම සිංහල තිබන හොදයි කරට කොරයානුවන්ට බර්ද්ධේ සෝ එකක් මෙතන් උපන්දින ගීතයක් තියනවා මංක වචනටකට ඉල්ල පැලි කරලන්න මෙතිනේ ගීතය. උඩින්ම තියනවා සංගල් චුක්හ හම්මනිදා සසිංගිල් කියනු පන්දිනේ චුක් හමනිිදා සුබ පතනවා. එතකට සුබ උපන්දිනයක් ඒේවා කියෙන දහස ද බට කෙනෙකුට අවශ්‍යයන උපන්දිනට සුබ පතන්න. ඔ පලයි වාකයකවන හරි. මොකද. සිංල්. සංගලල්චක් හමිදා සුභ උපන්දිනයක් වේවා දෙවිනි වචන ඒකමයි සංගිල් චක්කා හමනිිදා සුභ උපන්දිනයක් වේවා තුංගනිට අහම චිගු ඒසෝ ජු ඒසෝ චිගු කියනවා ලෝකය කියන්න උජු කියනවා විශ්වය කියන්නේ එකන ල ලෝකේ තියනවා ඉට පස්ස ඊට වඩා විශාලයකක්ම අපි විශ්වය කියල කියන්නේ ද එතට ලෝකෙන් මත් විශ්වයෙන් මත් චේල් සාරංහම්නිදා. චේල් කියන්නේ වඩාත්ම වඩාත්ම කියන දහස තමයි චේල් කියන්නේ සාරංහම්නිදා අදරේ ත ඕන කිෙනනකොට ආදරේ ප්‍රකාශ කර න ඔන්නේ ඒ වචනි මේක ති නවා සරංහම්නිදා ම ඔබට ආදරෙ සාරංහම්නිදා එකට චේල් එකතු කරහම ගොඩාහක්ම ආදරය කියන අදහස. බොහෝසයින් අදරේ කරමි කියන අදහස්ථ මේක තින. එතකොට දැංග උපන්දිනයකදී කුරයානු භාෂාවෙන් උපන්දින ගීතය ගායනා කරන්න ඕනෙ නම් මේක තමයි ගීතය. යශෝදා මංහිතන මේක ලස්සන්නට ගානක කල පෙන්වු තුද කියලා මටමගේ හැක කියවනෑ මට ගිරෙන මහිි ර්කට ඔ්චුටක් බලන්නක ලසන්න කියල පෙන්න්න. මේක අර දැන් අපි ැන් ජාත්‍යන්තරයේ ඉංග්‍රීසි සන්දූ ගයනා කරන ඒඒමලඩිකමයි ඒ මෙලඩික මයි වචනටික කුරියෙන්. ඉතිං මේක ලස්සනට යශෝද මංහිතන ගාන කල පෙන්න්නයි. සංගල්චුක්කා හම්නෙදා. සෙගිල් චක්කා හම්නිිදා ජිගුව සෝෝජසෝ ජේසා රංහම්නිදා! කොන්න අපපුඩියක් ගහලා ඉට පස් අර පුරුණ දවල්පු පුතුල ේදමල්ලිනිි දාලා සාදේ පටන්ගන්න පුළන්ගතින් මේක තමයි කොරයානු උපන්දින ගීතය. සට පඩන්රගන් අප අපි න කොය කොයියන් භාෂ විගෙනගන්න කටේට පුළුව යාලෝ අගු පදිනයටට අමගේ තාතක හමග පදදිට කරියන් වලින් ස පතන්ක ද චට ලස්සනට සගීතත්තයකතු කරලාවන අපට බඩාහොම සමරන්න පුළුවන් කොරියෙන් ස්ටයිල් එකට හොඳයි. දැන් ඊළඟට අපි විශේෂම කොටසක් මිතින්දි කතා කරනවා මේක ආපහු සංස්කෘතියෙන් භාෂාවටය එනවා හැබැයි භාෂාව ස සංස්කෘතිය දෙකම එකට එකතුෙන තැනක් තමයික. කොරයානු භාෂාවෙන් යම් කිසි පුද්ගලයගේ වයසාහන කොට ඒ පුද්ගලයාගේ තරාතිරමානුව වයස අහන විදිිය. නැතන් ඒ සඳහා පාවිච්චිකන වචන වෙනස්වෙන්නට වශය. එකම විදිහක දැන් වයසහන්න පුළුවන්. ඒගේ වයිසකද නැතන් ඔබගේ වයිසකද ඔබ තුමාගේ ඔබ තුමියගේ අදි විදිර අහන්න පුළුව. හැබැයි කොර අනු භාෂාවෙන් අහනකොට අහන පුද්ගලයාගේ නම් පිළිතුරු දෙන පුද්ගලයාගේ වයස නැන් තරාතරම හෝ පෙනන වාන වයිසහේ ද වයිසහන පට එ තර්කයා ගන්නගන්න පුලුවන් වස දන්නව න ති වයිසහන් නැන නෑන හම වේ ම් පුද්ගලේ දැක්කම අපිට හිතාගන්න පුලුවන්නේ නේද. ඒ අනුව අපිහිතම කොඩා කෙනෙක් කියලා. කුඩා කෙනෙක්ගෙන් වයිසාහනව නම් නයිගා. මෙත් සල් යේයෝ. නයිගා මෙසරයේයෝ. නයිගා මෙසරයේයෝ. එත මේ තේරුම වෙන්නේ වයස අවුරදු කියීද නයි කියන වස මෙොත් කියද. සල් කියන්නේ වයස ගණන් කරන උපකාරක පදය. මෙ රියයේ අවුදු කියීද දැන්ුන්න පොඩි කෙනෙක් ගින් තමයි මේ විදිටි හන්න ැත්තන්ම් සමවස වගේ කෙනෙක් ගින් ුත් මෙ මහන්න පුළුව ේෝ ද හි ප්‍ර්නයක් න. හිතන්න පුංචිෙනෙගින් අපි මේක ඇහවුවේ යට අවුරුදු තුනයි එහමන්යා උත්තරද සේසරයේයෝ. සේක කියන්නේ සෙත් ගණන් කරනකොට හනාදුල් සෙත් අපි සංක්‍යපාඩමක් කලා එනිසා මේකම මේ දන්නවා නේද. හරි එතකොට සෙත්සේ වෙනවා සරයේයෝ අ අහපු ප්‍රශ්නය අහපු විදිහටම පිළිතුරත් සකස් කරනවා සේසරියයේයෝ අවරුදු තුනයි දැ මේ පුංචිගෙනෙක්ගින් දෙවෙෙනනි අවස්ථාවට අපි ගහිල්ල බලමු අපි හිතම අපි උදාහරණට ගත්තමතන යන්ත කියලා අප කෙනෙක් ජයන්ත ශී කියලාි ගෞරවේ නැත්තන් සමාජ තත්ත්වය රැකගන්නට යොදනවා ශී ගැත අපි කතා කර ගන මට ේද ඕ එතර ජයන්ත ්‍රීගෙන් අපි න වයසාහන්න කොද දැ තන යන්ත ශී ටික් වැඩිහිටි කෙනෙක්. එතකොට එයාගෙන් නයිගා ඔත්ඔොක්කේ ත්වෙසයෝ. ජයන්තශීන් ජයන්තීට මම කතා කරන නිසා ජයන්ත ශී නන් කියලා පාවිච්චි කරන. ඉට පස්සේ නයිගා ඔත්තුොකේ ්‍රෙසයෝ. දැම් බලන්න නයිගම් මෙස්සරියයෝ කියලන කලින් ඇහහිවේ. මේ වෙලා වැැපි හන්නේ ඔත්තුොකේ තෙසයෝ කියලා. කොහොමද වෙන්නේ. වයිස කීදන වෙයි වයස කොහොමද වෙන්නේ. ද මේකටිකක් අර වක්්‍රකථනයක් ඉන්දිරික් ස් පපිච්ච එකක්. මේේ. ක්්‍රකතනය කුරියාවන් භාෂාවදී ඇත්තරම පාවිච්ි කරන්නේ ගෞරවේදීම පිස. කෙලිම මූනටහනක හොඳනෑ. ගේ හිතනවා. එනිසා වයිස කොහොමද වෙන්නේ. ඔන්න වැඩ හිටිෙනෙගෙන් හන විදී. එතර උත්තර දෙනයකේ වෙනසක් අවශ්‍ය වෙන්න නැහැ ජයිත මත්මගේ වයස කහමද වෙන්නන්නේ එක තමයි තේරම. උත්ර දෙයකේදී සොරන්තුූ සරියෝ කියලා උත්ර දෙන්න පුළාමුොද උත්තර දෙන්නේ දැන් ඒ පුදගලය එයාගේ වයිස කියනකොට. තමන් තමටකරු කන්න අවශ්‍යන හැනේ සාමාන්‍ය පිළිවට නිසා උත්තර දෙන්න පුළුවන් එතරකොම තු ්‍රෙදෙන්නේ ොරන් තුසරයේයෝ එක කියන්නේ අවුරුදු තිස් දෙකයි වයි සරුන් තිස් දෙක එයා තරමක් වැඩි හිටියෙක්න එතර න්න ඒ දෙවෙනි අවස්ථාව වය සහන. අපි තුන්වෙනි අවස්ථාවට යනවා. තුන්ගෙන අවස්ථාව අපි හිතන්න සීනය සිටිසෙන් කෙනෙක්. එන තන් වයස වැඩි කෙනෙක්. අපි තාත්තා අම්ම ආච්චි සීය වගේ වයස්වල වයස්කාණ්ඩය ඉන්න කෙනෙක් ගෙන් වය සහනකොට නැඟර අවසානට තියන ඔත්තකේතුෙ සේයෝ කියන එක එහෙම පවිච්චි කරනවා. එ වගේම තමයි වයස සඳහමමාර මේ වැලට සහට පටන් ගන්නකොටම දීපු වචනයක් තිබන්නේ නයි කියන එක එතන මම යොන්සේ කියනව වචනය දුන්නා. ඔන්න දැ මෙතන අපි අබුජි ගැයි යහන්නේ. අබුජි කියන්නේ තාත්තා. එතුොට අබජි නිසා මේවාක් ෙදි හා බැලුව ොට තරේ. අබො නිම් කේසෝනන් එතුදැන් අබෝජී අබො නිින් වෙනවා නිම්යෝධන්නේ ගෞරවාර්ත කියලාත් ඕ අපි පහුගේ පාඩමකද කිය න්න. තොට අබො නි කේසෝනන් ඒ කේසෝනන් කියන එකත් අවධාරණ ප්‍රත්තිය ගෞරෝවයෙන් ප්‍රකාශ කිරීම. එතු නිම් කේස්ෝණන් කියන්නේ තනි කරම අබජී නැත්තම් පියාට දීපු ගෞරෝවයක්. ඉට පස්සේ යොන්සේ වචනය වෙනස් වෙනවා නයිවෙනුවට යොන්සේනවා අපහෝොත්තකේ තෙසවය විදිට න. දැන් මේසියල්ල එකතුව කොහොමද පියතුමාගේ වයස කොහොමද වෙන්නේ. ඔන්න වයසාහපු විදිිය. උත්තර දෙනකොටත් පුංචි වෙන ශක්තියනවා වයිසාරුදු හැටයි කියලා අපිහිතුව. ඒසුන් හැටයි සාරි සේයෝ වෙනවා. සේයෝ වෙන්නේ ඇයි ගෞරවය දීම පිණිස. ඉතින් විදිිත්තුනාත් විදතුුණ කර තමයි අපිට උත්තර දෙන්න වෙන්නේ අදාළ පුද්ගලයාගේ වයස අනුව. ඉති තව එක පුංචි කතාවක් තිෙන එකතාවත් කියලා පාඩ ම අපි විව කරමු යශෝදා මේ කොරයානුන්ගේ වයස සැඟවීමේ පොඩි කලාවකුත් තියනවා විශේෂම කාන්තාව මයි සහනකොට කීදගල එක පාර්ටම කියන්නේන කාන්තාවගේ වය සහන්න එපා කියලක් කියනවන්නේ හරි මොනහරි හිතුවට ඇවොත්ත එහෙම සමාජී වශයෙන් එගොලු උත්තර දෙන විදික් යෙනවා මම හතලිස් ගනංවල ඇත මම තිස් ගනන්වල චොනන් සාශිප්තේයෝ සංශිප්තයයෝ කියලා අප මොද තාගන්න හ ඕ එදන් ඒ හතලිස් වල කෙලවරේ හිට කනෙ න හම මයි ොදුරට උත්තර දෙෙන්න අප හිතාගන්න න හැයි කක්ර ල ස යාගර ර හතලිස් ලවල ඇත්තෙකලා හතරිස් එක දෙක තුනවල මයි ඇත් කියලා හැයි බෝදුරට එහම උත්තර දෙන කෙනෙක් හතිස් ගනන්වල අවසානේ පහට ඔන්න මෙන්න්න ඉන්න කෙනෙක්ති යස හංගල උත්තර දෙන්න පොල කොයානු භාෂාවෙන් පුළුවන් සාමන්‍යෙන් ඒ සංස්කෘතියේ තියෙන දෙවා. ඉතිං ඔයදිර තමයි අද අපේ පාඩුම ඉගරවෙන්නේ ඉතිං ආද අපි කතාකේ වයසකෙන් උපන් දින ගැන කොමද සුබ පතැන් මේගේ ගොඩ දෙවල්ගන අපි අදවස කතා කරන්න ඉතින් කතා අත්තරමගේ පාඩ මතම සැක අපි කලින් කල්ල යෙන අපි කලින් කල තින අපි කලින් කරල තියෙන ඒතින් ඔබට හැකියාව තියන ජාතික පසල අප ුට නාලිකාවට කියලා අපි පසගගේ කොරයානු භාෂ වැඩසටහ සියල්ලම නරබන් ඒගේ අපි කියලා තියෙන කොහොම මේ වගේ මස ගනන් කරන්නේ දින ගැනන් කරන්නේ කොහොමද ගෞවරවාර. ගෞරවාර්ට පපද භාවිතා කරන්න මේගේ ගොඩක් දෙවල් අපප කියදීල තියෙනවා ඉතින් හෙමනම් අද කාල වෙලා වසන්නිසා අපිට සම්ගෙනනයන්න තමයි වෙලා වෙල්ල ඉති ඔබට අත්මතක් කරන ඔබට මොනවද කරන්නනි පාඩ මේ වගේ දෙවල් කරන්න ඕනි කියල හිතනවන අපිට කමෙන්ට කරන්න අපි ඉදිරි පඩටහනුවල ඒගේ පාඩම ඔබට කියලා දෙෙන සූදාන එහෙමනම් කම්සාහම්නිද සොම්සන් න ඒ කම්සානි